Day 2. අයිබෝවන් ඉතින් කැෆලෝනියා වලට ඇවිල්ලා මේ අපි ගත කරන දෙවනි දවස අද තමයි අපිට පොඩ්ඩක් එළියට යන්න හම්බුනේ අපේ රැකියාවේ කටයුතුත් එක්ක. ඉතින් අපි අද යනවා තැන් කීපයක් නරඹන්න කැෆලෝනියා වල තියෙන වැදගත් ස්ථාන කීපයක් නරඹන්න අපි මේ යන්නේ. ඉස්සෙල්ලාම යන්නේ අපි පාලමක් බලන්න මේ පාලම ගල් වලින් හදපු පාලමක්. ඉතින් අපි ගිහිල්ලා බලමු තව පොඩ්ඩ දුරයි තියෙන්නේ පාලමට ළඟට යන්න. පාලම ළඟට ගිහිල්ලා අපි ඒ ගැන තව විස්තර ටිකක් කතා කරමු. දැන් ඔන්න ඇවිල්ලා ඉන්නේ ඩිපෝසේ පාලම උඩට. මේ පාලමේ නම ඩිපෝසේ. ඒකට හේතුව මේ පාලම නිර්මාණය කරපු පුද්ගලයාගේ නම තමයි ෆිලිප් ඩිපෝසේ, චාල්ස් ෆිලිප් ඩිපෝසේ කියන ස්විස්සලන්ත ජාතිකයා තමයි මේ පාලමේ සැලැස්ම සහ නිර්මාණය කරලා තියෙන්නේ. ඔහු මේ කැෆලෝනියා දූපතේ හිටපු ආණ්ඩුකාරවරේ, බ්‍රිතාන්‍ය කිරීටය යටතේ මේ කැෆලෝනියා දූපත තියෙන කාලේදී මේ ඩිපෝසේ තමයි මෙහි ආණ්ඩුකාරය වශයෙන් ඉඳලා තියෙන්නේ. ඉතින් ඔහුගේ සැලැස්මකට අනුව තමයි මේ පාලම ඉදිකරලා තියෙන්නේ. ඉතින් පාලම ගැන තව විස්තර දැනගන්න ඉස්සෙල්ලා අපි මේ කැෆලෝනියා දූපත ගැන පොඩි විස්තර ටිකක් කතා කරමු. මේ කැෆලෝනියා දූපත තියෙන්නේ ග්‍රීසියේ ප්‍රධාන ගොඩබිමේට බටහිරට වෙන්නට අයෝනියානු මුහුදේ තමයි මේක පිහිටලා තියෙන්නේ. මේ දූපත තවත් දූපත් රාජ්‍යයන් 6ක් එක්ක එකතු වෙලා සම්පූර්ණ දූපත් රාජ්‍යයන් 7ක් සහිත දූපත් කණ්ඩායමක් වශයෙන් තමයි මේක තියෙන්නේ. මේක ෆලෝනියානු දූපත. ඒ දූපත් හතට ග්‍රීක භාෂාවෙන් කියනවා එෆ්තනීසොස් කියලා. එෆ්තනීසොස් කියන්නේ දූපත් හත කියන තේරුම. සෙවන් අයිලන්ඩ්ස්. ඉතින් මේ කැෆලෝනියා දූපත ගත්තාම මේකේ වර්ග ප්‍රමාණය තියෙනවා වර්ග කිලෝමීටර 786.6ක් තියෙනවා. ඒ වගේම 2001 කරපු සංගණනයට අනුව 35801ක ජනගහනයක් මේ දූපතේ වාසය කරන බවට වාර්තා වෙනවා. ඒ වගේම තමයි මේ අගනගරයේ අර්ගොස්තෝලි කියන නමෙන් තමයි හඳුන්වන්නේ. දැන් අපි මේ ඉන්නේ අර්ගොස්තෝලි අගනගරේ. මේ ඕගලන්ට පිටිපස්සෙන් පේන්නේ මේ අගනුවර තියෙන ගොඩනැගිලි. ඉතින් මේ පාලම තියෙන්නේ අර්ගොස්තෝලි බේ එක. එහෙම නැත්නම් අර්ගොස්තෝලි බොක්ක මුහුදු බොක්කේ තමයි මේ පාලම පිහිටලා තියෙන්නේ. පාලමෙන් එහා පැත්ත අර්ගොස්තෝලි බේ එක. මේ පැත්තේ තියෙනවා තවත් කලපුවා. මේ කලපුවයි බොක්කයි වෙන් කරමින් තමයි මේ පාලම ඉදිකරලා තියෙන්නේ. එමනම් තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා අපි පාලමේ තව විස්තර ටිකක් කතා කරමු. අපි දැන් බලමු මේ පාලමේ ඉතිහාස කතාව මොකක්ද කියලා. අයෝනියානු මුහුදේ පිහිටලා තියෙන මේ කැෆලෝනියා දූපත තමයි අයෝනියන් අයිලන්ඩ්ස් වලින් විශාලතම දූපත. ක්‍රිස්තු වර්ෂ 1815ත් 1864 අතර කාලේ මේ අයෝනියානු දූපත් සමූහය United States of the Ionian Islands නමින් මහා බ්‍රිතාන්‍යයේ අනසක යටතේ පාලනය වුණා. මේ දූපත් සමූහය අත්පත් කරගැනීමේ එක කොන්දේසියක් විදිහට එහි අඩිතල පහසුකම් සංවර්ධනය කිරීමට ඔවුන් එකඟ වුණා. මෙන්න මේ එකඟත්වයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි එවකට කැෆලෝනියා දූපතේ ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කරපු ස්විස්තරලන්ත ජාතික ඉංජිනේරුවරයෙකුණු චාල්ස් ෆිලිප් ඩි බොසේ විසින් දූපතේ අගනුවර වන අර්ගස්තෝලි සිට ලික්සූරි කියන නගරයට යන මාර්ගය කෙටි කිරීමේ අරමුණෙන්
අර්ගස්තෝලි මුහුදු බොක්ක හරහා අර්ගස්තෝලි සහ ද්‍රපානෝ කියන ප්‍රදේශය ආකරමින් 1813 දී මේ පාලම ඉදි කරන්නේ. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මහා බ්‍රිතාන්‍ය 1815 දී මේ දූපත් සමූහය පාලනය කරන්න පටන් ගත්තා නම් 1813 දී මේ පාලම හැදුවේ කොහොමද කියලා. ඒ මෙහෙමයි. 1809 දී තමයි සාකින්තොස් දූපත ආරක්ෂා කරමින් සිටි ප්‍රංශ නාවික බලෑණිය පරාජය කරලා බ්‍රිතාන්‍යයන් කෙෆලෝනියා, කිතීරා සහ සාකින්තොස් කියන අයෝනියානු දූපත් තුන මුලින්ම අල්ලගන්නේ. ඊට පස්සේ 1815 දී තමයි බ්‍රිතාන්‍යයන් මේ දූපත් හතම ප්‍රංශයෙන් සම්පූර්ණයෙන්ම පැහැරගන්නේ. දැන් යමු ආයෙත් පාලමට. මුලින්ම ලීවලින් හදපු මේ පාලම එවකට හඳුන්වලා තියෙන්නේ ද්‍රපානෝ පාලම කියලා. පසු කාලයේදී මේ දැව වෙනුවට කොටසින් කොටස වැලිගල්, එහෙම නැත්නම් හිරිගල් වලින් මේ පාලම සම්පූර්ණයෙන්ම ඉදි කරලා නිම කරනවා. කුඩා ගල් ආරුක්කු 16ක් මත තමයි මේ මීටර 690ක් දිග පාලම ඉදි කරලා තියෙන්නේ. ඔයාලා දකින්න ඇති මේ පාලමේ මැද හරියට වෙන්න පාලමට මදක් එපිටින් ජලය මත ඉදි කරලා තියෙන මේ කුළුණ. මේ වගේ කුළුණු හඳුන්වන්නේ ඔබෙලිස්ක් කියලා. පාලම ඉදිකිරීම වෙනුවෙන් බ්‍රිතාන්‍යයන් දක්වපු අනුග්‍රහය ඇගයීමක් වශයෙන් තමයි 1813 දී මේ ඔබෙලිස්කේ ඉදි කරලා තියෙන්නේ. පනස්තුනේ අගෝස්තු 12 අයෝනියානු මුහුදු කලාපයේ ඇතිවුණු රික්ටර් මාපාංක 6.8ක ප්‍රබලතාවයකින් යුක්ත වුණු භූමිකම්පාවෙන් අර්ගොස්තෝලි නගරයේ පැත්තෙන් ඩිබොසේ පාලමේ 3/1 කොටසක් ගිලා බැස්සා. ඉන්පසේ පාලම නැවත පිළිසකර කළත් එදා ඒ සිදුවුණු හානිය සලකුණු අදත් දකින්න පුළුවන්. දී ඩිබොසේ පාලම කෙෆලෝනියානු දූපතේ ඓතිහාසික ස්මාරකයක් ලෙස නිල වශයෙන් නම් කරනු ලැබුවා. මේ පාලම නිසා තනිව පැතිරිලා තිබුණු අර්ගොස්තෝලි මුහුදු බොක්ක දෙකට බෙදුණා. එදා පටන් මුහුදෙන් වෙන්නුණු පැත්ත කුතාවොස් කලපුව ලෙස නම් කෙරුණා. ඉලිප්සාකාරව පැතිරිලා තියෙන මේ කලපුවේ උපරිම දිග කිලෝමීටර 6.5ක්, ඒ වගේම පළල කිලෝමීටර 1.1ක්. නොගැඹුරු ජල මට්ටමක් තියෙන මේ කලපුවේ උපරිම ගැඹුරත් මීටර 2කට අඩුයි. කුතාවොස් කලපුවේ දකුණු කෙළවර කෙෆලෝනියාවේ සුප්‍රසිද්ධ ලොගර්හෙඩ් කැස්බෑවන්ගේ, අපි සිංහලෙන් කියනවා නම් ඔලුගෙඩි කැස්බෑවන්ගේ අභිජනන තිප්පොලක් වශයෙන් හඳුනාගෙන තියෙනවා. එවැගේම කලපුවේ තියෙන ලවණ සහිත වගුරු බිම් වලින් ලැබෙන සම්පත් වලින් උපරිම පල නෙලා ගන්න තවත් පිරිසක් ඉන්නවා. ඒ තමයි කලපුවට එන ජලචර පක්ෂීන්. තාක්ෂණයේ දියුණුවත් සමග නවීකරණය වුණු ප්‍රවාහන ක්‍රම ඩිබොසේ පාලමට සැලකිය යුතු බලපෑමක් එල්ල කරනවා. පාලම ක්‍රමයෙන් දුර්වල වීමත් සමගම වර්ෂ 2004 දී ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පාලම වසා දමනවා. නැවත 2005 දී භූමිකම්පාවලට ඔරොත්තු දීමේ ශක්තිය වැඩි දියුණු කිරීමෙන් සහ
ටොන් දෙකක උපරිම බර සීමාවක් පැනවීමෙන් අනතුරුව මෝටර් රථ සහ යතුරු පැදි සඳහා ඩීබොසේ පාලම විවෘත කරනු ලබනවා. නැවතත් 2009 වසරේ අවස්ථා දෙකකදී පිළිවෙලින් බර වාහන සඳහා සහ මෝටර් රථ සඳහා පාලම වසා දමනවා. 2011 2013 අතර කාලයේදී ඩීබොසේ පාලම නවීකරණය කර පදිකයන් සඳහා පමණක් වෙන්වුණු පාලමක් ලෙස නැවතත් විවෘත වෙනවා. මීටර් 690ක් දිග මේ ඩීබොසේ පාලම 2008 දී මුහුදු ජලය මතින් ඉදිකර ඇති ලොව දිගම ශෛලමය පාලම වශයෙන් නිල වශයෙන් නම් කරනු ලබනවා. අදවන විට මේ ඩීබොසේ එහෙමත් නැත්නම් ද්‍රපානෝ පාලම බොහොමයක් සංචාරකයන් ආකර්ෂණය කරගන්නා ස්ථානයක්. සවස් යාමේ පාලම දිගේ ඇවිදගෙන යන ගමන් කුතාවොස් කලපුවේ වගේම අර්ගොස්තෝලි නගරයට එපිටින් ඉර බැහැගෙන යන සුන්දර දර්ශනය රසවිඳින්න කවුද අකමැති? ඒ වගේම කුතාවොස් කලපුව වටා ඉදිකර තිබෙන කිලෝමීටර 6 මාර්ග පෙත්මග දිගේ පාපැදියකින් රවුමක් යන්නත් කෙනෙක්ට පුළුවන්.